සමිඳුර ප්‍රශංස අලුත් මාසයක ආරම්භයක් පළවෙනි සඳුදාව නේද? ඉතින් මේ මාසය පුරාවටම ස්වාමීන් වහන්සේ ඔබ ආශිර්වාද කරමින් ඔබට ආත්මිකවද භෞතිකවද උන්වහන්සේ දීමනා දෙමින් බොහෝ පුදුම දේ ඔබේ ජීවිතේ වෙනස් කරමින් රැගෙන යාවි. පෞගිය මාසය පුරාවට ස්වාමීන් වහන්සේ ඔබව රැගෙන ඇවිත් පරිස්සම් කරලා ආශිර්වාද කරලා මඟ පෙන්වපු නිසාත් උන්වහන්සේට විශේෂයෙන් අද බොහෝ සේන ස්තුති කරන්න. හොඳයි. ඉතින් ඊයේ දවසේ ස්වාමීන් වහන්සේගේ වචනේ ඔබ අසන්නේ නැති නේද? ඒ ඔබ විශ්වාස කරන්නේ නැති ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ නැති. හොඳයි, අපි පෙරලගමු අද දවසේ සමිඳුන්ගේ හදවතට කිඳා බයින්න. යෙසායා දිබසිරසාදවරයාගේ පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය. ස්වාමීන් වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාස කරපල්ලා. මක් නිසාද? යෙහෝවා නම් වූ ස්වාමීන් වහන්සේ සදාකාල පර්වතයක්ය. ස්වාමීන් වහන්සේ යහපත් නේද? හැබැයි මෙතන උන්වහන්සේට තවත් නමක් දීලා තියෙනවා. මොකද්ද? සදාකාලික පර්වතය. තවත් නමක්. ඉතින් තව විදිහකින් කියනවා නම් ආබ්‍රාම්ගේ කාලේ කොහොමද දෙවියන් වහන්සේ හිටියේ අදත් ඒ වගේමයි. නෝවගේ කාලේ දෙවියන් වහන්සේ කොහොමද හිටියේ අදත් ඒ වගේමයි. දානියල්ගේ කාලේ, එලියාගේ කාලේ, එලිෂාගේ කාලේ, මෝසෙස්ගේ කාලේ, දාවිද්ගේ කාලේ කොයි විදිහටද දෙවියන් වහන්සේ හිටියේ අදටත් ඒ විදිහම දෙවියන් වහන්සේ ඉන්නවලු. වෙනස් වෙලා නැහැ. තේරෙනවද? කාලේ වෙනස් වෙලා තිබ්බත් නමුත් උන්වහන්සේගේ බලය තාම කිසිම අඩුවක් වෙලා නැති බව බයිබලයේ පවසනවා. උන්වහන්සේව සෑමදාම විශ්වාස කරන්න කියලා උන්වහන්සේව සෑමදාම එසේ හදවතේ තබා ගන්න කියලා කියනවා. ඉතින් ආදර දුවේ පුතේ, අපි කොහොමද දැනගන්නේ දෙවියන් වහන්සේව විශ්වාස කරන කෙනෙක් කොයි වගේද කියන එක? ඒකත් බයිබලයේ තියෙනවා. දෙවියන් වහන්සේ විශ්වාස කරපු කෙනෙක් කියනවා හදවත දිනාගත්ත කවුද? දාවිද්. ගීතාවලිය 62 8 පදයේ මෙන්න මෙහෙම කියනවා. ජනේනි, සෑම විටම උන්වහන්සේ කෙරේ විශ්වාස කරව. උන්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සිත් වගුරවව. එතකොට උන්වහන්සේ ඉදිරියේ අපේ සිත් වගුරන්නලු. අන්න ස්වාමීන් වහන්සේව සෑම විටම විශ්වාස කරන කෙනාගේ ලකුණු මොනක්ද නේද? උන්වහන්සේ ඉදිරියේ පමණක් සිත වගුරන අය. තම කාරණා උන්වහන්සේට පමණක් කියන කෙනා. ඇතුලේ තියෙන සියලු වේදනා, බර, දුක්, සුසුම්, තනිකම මේ හැම දෙයක්ම උන්වහන්සේට පමණක් කියන කෙනා. ඉතින් රෝම 4:21 කියනවා පොරොන්දු ඉෂ්ට කරන්න උන්වහන්සේට පුළුවන් කියා නුඹ නිසකෙම විශ්වාස කරන්න කියලා. ඉතින් කවුරු වගේද? ආබ්‍රහම් වගේනේ. තමුන්ගේ ජීවිතේ ඒ වයවුරුද කාලේ, සාරාගේ උසප්පීම නතර වෙලා තියෙන මහලු කාලේත් ඔහු ස්වාමීන් වහන්සේව විශ්වාස කරා වගේ. හරි, දාවිත් වගේ. ඉතින් ඒ නිසා මේ විනාශයට යන දේ අනිත්‍ය දෙහි කෙරේ නෙමෙයි ඔබ විශ්වාස කරන්න ඕනේ. සදාකාලික දේ පිළිබඳ ස්වාමීන් වහන්සේගේ තවත් නමක් තමයි සදාකාලික පර්වතය. එසේ සදාකාලික පර්වතය කෙරෙහි ඔබ විශ්වාස කරොත් ඔබ ජය ගන්නවා. අපි නැගිටමු, යාච්ඤා කරමු. බලවත් වූ ස්වල බලධාරී ජීවමාන දිව්‍යන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා මේ ලස්සන වචන නිසා. ස්වාමීනි, මේ වචන පමණක් නොවේ, මේ අපේ ජීවිතයත් ස්වාමීනි. ඒ නිසා දවසේ ඔබ වහන්සේ අපේ ජීවිත ආශිර්වාද කරන්න ඔබ දුන්නා වූ ඔබගේ ඉහලින් වූ බල පරාක්‍රම වචන නිසා ස්තුති. කතා කරන්න වූ මාව දසල කීකරු වෙලා දවසේ මේ වචන ආකාරයට ජීවිතේ පටන් ගන්න දෙන සියලු දෙනාගේ ජීවිත ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. මහත්ම දයතර බාරයි ජේසුස් වහන්සේගේ නාමය නිසාය. ආමෙන්, ආමෙන්, ආමෙන්. ඉසුබිටයි ඔබට සුබ දවසක්. බදාදා අනිද්දා මොරටුව සුවමේ පැවැත්වෙනවා බැප්ටිස් දේවස්ථානයේ ප්‍රජාශාලාවේ. ඔබ දන්න අයට සම්බන්ධ වෙන්න කියන්න. ජෙසු බෙටයි, සුබ දවසක්.